මෙයා තමයි මාව මේ අධ්‍යාපන ඇමතිකමට යනකම් ගෙනාවේ පොලේ ඉඳලා උදේ අයවැයෙන් මේක අයවැය ප්‍රතිපත්තිමය අයවැය කතා විදිහට කිව්වා මේ දිගින් දිගටම සහන අවශ්‍යයි අවශ්‍ය පිරිසට සහන දෙන්න කටයුතු කළා තියෙනවා දැන් උදාහරණයක් වශයෙන් ගර්භණී මව ඊළඟට ඒ මව ඊළඟට වැඩිහිටියන් ඊළඟට සමුරු මේ ආදි වශයෙන් ඒ සහන අවශ්‍ය අයට ප්‍රතිපාදනය කළා ඊළඟට දැන් පාසල් පද්ධතිය ගත්තොත් දිවාහාර සඳහා මුදල් වැඩි කළා තියෙනවා ශිෂ්‍යත්ව සඳහා ඒ මුදල කිසිම ආකාරයකින් වෙනස් කළා නැහැ වැඩි කළා තියෙනවා මේ ආදි වශයෙන් ගන්නවා නම් ඒ සහන ලැබිය යුතු පාර්ශවවල සමෘද්ධිය ඇතුළුව සහන ගලා යන ලෙසත් ජනතාවට අලුතෙන් පීඩනයක් නොලැබෙන ආකාරයටත් ප්‍රතිපත්තිමේ තීන්දුව මත බොහෝ වෙලාවට අපිට ලැබෙන අවුරුද්දේ මහා කන්නේ අවසන් වෙනකොට මාර්තු අප්‍රේල් වෙනකොට රටේ ආහාර නිෂ්පාදනය අතින් යම් ස්ථාවරයකට ගෙනෙන්නත් ඒ තුලින් බැංකු පොලි අනුපාතයේ පහළ යාම ඒ වගේම විදේශ මුල්‍ය ආයතනවල සහයෝගය ලබා ගැනීම විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම මේ ආදී වශයෙන් මේ ක්ෂේත්‍රවලට අමතමින් තමයි මේක ඉදිරිපත් කළේ ඉතින් මේ ගන්නා වූ ප්‍රතිපත්තිමය තීන්දුව අපිට ඉස්සරහට පවත්වාගෙන ගියොත් මම හිතන්නේ එහි වැඩිම ප්‍රතිලාභය ලැබෙන්නේ අපේ තරුණයින්ට පන්සල් දරුවන්ට ඉස්සරහට එය වැඩිහිටපත් වෙනකොට